හරි දමන්වාගෙන් පොඩි දෙයක් කහන්න යන්නේ. වා ඒකට ඇත්තම කියන්න ඕනේ හැබැයි හරිද? ඒක මගේ තියරියක්. ලොකු දෙයක් ඇව්වම බොරුවක් කිව්වට කමන්නේ, පොඩි දෙයක් ඇව්වම ඇත්ත කියන්න ඕනේ. දැන් මං ඔයාගෙන් අහන්න යන මේ ප්‍රශ්නේ හරියට නිකන් දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. එකක් මේක ආන්දෝලනාත්මක ප්‍රශ්නයක්, අනිත් එක තමයි මේක පෞද්ගලික ප්‍රශ්නයක්. ඔයාට නානකොට කකුල් හොදන්න අමතක වෙනවද? හිනාවෙන්න එපා. හිනාවෙන්න දෙයක් නෑ මේකේ. ඔයා වැරද්දක් කරා නම් පිළිගන්න ඕනේ. ඇත්තටම මේ දවස්වල මුළු ලෝකෙම තියෙන සමාජ මාධ්‍යවල ලොකුම කතාබහ වෙලා තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ. ඒක ජනමාර්ගික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දැන්. මොකද පහුගිය දවසක එක්තරා පිරිමි ළමයෙක් එයාගේ ට්විටර් ගිනුමේ මේ ප්‍රශ්නය යොමු කරනවා තමන්ගේ යාළුවන්ට. එතකොට ගොඩාක් කට්ටිය කියනවා නාද්දි කකුල් හොදන්න අමතක වෙනවා කියලා. ඉතින් මේ ප්‍රශ්නය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වුණාට පස්සේ ගොඩාක් අය මේ ගැන සමීක්ෂණ කරා. එතනදී ඔප්පු වෙලා තියෙනවා ඒ සමීක්ෂණවලට සහභාගී වුණ මිනිස්සුන්ගෙන් 20%කට නාදි කකුල් හොදන්න අමතක වෙනවා කියලා. ඒගොල්ලෝ ඒවට රසවත් උත්තර දීලා තිබුණා. එතනින් වැඩිපුරම හිටියේ අමතක වෙන කට්ටිය. සමහරු හිටියා ඉරිදට විතරක් කකුල් සෝදන කට්ටිය. තව සමහරු කියලා තිබ්බා අපි අඟ සෝදනකොට ඒ සබන් කකුල් දෙකට යන හින්දා අමුතුවෙන් කකුල් හොදන්න ඕනේ නැහැ කියලා. මට ඇත්ත කියන්න, කකුල් හේදුවේ නැහනේ. හැබැයි මෙහෙමයි, මේක බලපු වෛද්‍යවරු කියනවා අපි ස්නානය කළාත් අපි ඇඟ සේදුවත්, ඒ කියන්නේ අර සමහරු කියන විදිහට ඇඟේ නෑවත් ඔළුවේ නෑවත් ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයක් වෙනුවෙන් අපේ මුළු ශරීරයම පිරිසිදු කරන්න ඕනේ කියලා. රයිට්? මේක සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්නයක් නෙති. ඒකයි මම ඔයාලට කිව්වේ. ඉතින් මේ කාර්යබහුල ජීවිතෙත් එක්කලා මේ අමතක වීම හරිම සාමාන්‍ය සරල දෙයක් කියලා තමයි මේ විශේෂඥයෝ කියන්නේ. වෙන එකක් තියා ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු රූපවාහිනී වැඩසටහන එලන් ෂෝ එකට පහුගිය දවසක ඇවිල්ලා හිටියා Taylor Swift කියලා කියන්නේ ලෝකයේ ඉන්න වැඩිම ආදායමක් උපයන ජනප්‍රිය ගායිකාවන්ගෙන් එක්කෙනෙක්. එයාගෙන් මේ ප්‍රශ්නය අහුවම එයාත් කියනවා නාද්දි කකුල් සේදූ බවක් මතක නෑ කියා. ගොඩාක් මිනිස්සු ප්‍රශ්න වලින් පැනලා යන්නේ එහෙමනේ. මට මුකුත් මතක නෑ. අනේ නිකන් යන්න චූටි. දැන් ඕගොල්ලන්ගේ හිතේ ඇති මගෙන් ඒ ප්‍රශ්නේ අහන්න. හිතු අම්මාදි මට ওই අනවශ්‍ය ප්‍රශ්න දාන්න ලෑස්ති වෙන්න එපා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ ලෝයර්ට කතා කරන්න.